මේ ගෝල්ඩ් ලොක්ස් කියන මෙන්න මේ කේක් හදන තැනට ගියොත්තේම අඩුවට සාමාන්‍ය හොඳ ඕන විදියට වට්සප් එකේ මැසේජ් එකක් දාලා ඒ ආකාරයෙන් ලේසියෙන්ම පිරිසිදුවට කේක් කනම්මන හදාගන්න පුළුවන්. ඇත් දෙක කතා කරලා බලලා කැමති දෙයක් හදන්න පුළුවන්. මේ දාලා තියෙන එයා හදපු කේක් සනම්මනන් ටික කප් කේක් ඩිසයින් කරලා, ඒ කියන්නේ අපිට කැමති එකක් ඩිසයින් කරලා අපිට හදා ගන්න පුළුවන්. හිතේ තියෙන ෆොටෝ එක තියෙනවා නම් ඒ වගේ සෙන් කරලා එන්නයි. තව පල්ලයට ගොඩාක් වැඩ තියෙනවා. එන්න මේ ගෝල්ඩ් ලොක්ස් කියන ෆේස්බුක් පේජ් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් එයා හදපු ඇගේ ෆොටෝස් ඉතින් ළඟදී අන්තිම දවස්වල හදපුවා. මේවාගේ තව ගොඩාක් තියෙනවා. පල්ලයට යන්න යන ගොඩාක් තියෙන එයා හදපු දේවල්. එන්න වගේ ගෝල් ලොක්ස් එකට ගෝල් එකක් දීලා හදා ගන්න පුළුවන් කැමති කේක් එක. එන්න මේ ජම්බුක. ජම්බුවයි ජම්බු වලදී හදලා තියෙන්නේ. ඒ ජම්බු. මේ තියෙන්නේ වගේ පුකුණ. ඉතින් අනිත් ඔබ ගහ. දැන් මේ ටික ටික දැන් මේ වැවිලා තියෙන්නේ. මල් එහෙම ඇවිල්ලා. දැන් මේ ටික ඔක්කොම ආක්‍රමණය කරනවා. ඉතින් මගේ කංගුම් බල. චින්න උතර ඇදලා. ඉතින් ඔක්කොම කංගු. කංගුම් බල වෙන තමා. ටික අදලා තියෙන්නේ. මේක ඉන්න මාළු ඉන්නනේ, කාවයි වගේ උන් ඉන්න, උංගෝ ඉන්න, කකුලුව ඉන්න. මේකින් වතුර නම් තමයි කිලිම වතුර වතුර දාන්නේ. නම් මේක නම ෆයිනල් ඔටෝ ග්ලේම් කියලා. මේක මෙන්න මේ වර්ග තියෙන හැම කොයින් එකකටම මේක අපිට ක්‍රිප්ටෝ කරන්සි ගන්න පුළුවන්. දැන් මේ මම මේක පාවිච්චි කරලා මං ගන්නේ ලෙවල් 32. දැන් යුවට ඇචි බින්දුවයි. මං දවස ගානේ ඒවා එක්ස්චේන්ජ් කර ගන්නවා. මගේ මේ වෙන්න මේ තියෙන මං කැමති කොයින්ස් එකකට උළු මේ කරන කොට කරන්න පුළුවන්. දැන් මේක සාමාන්‍යයෙන් අපි ක්‍රෙඩිට් කාඩ් වලින් අනම්මනකට මුදල් දීලා ගන්නවට වඩා මේක පොඩි ටාස්ක් එකක් කරලා මුදල් ගන්න එක හොඳයි කම්මැලිකමට. ෆෝන් යූස් කරන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඒ වගේ මේක අපිට ලේසියෙන්ම ක්‍රිප්ටෝ කරන්සි හොයා ගන්න පුළුවන්. මෙන්න මෙතනට ගිහිල්ලා කැමති එකකට දැන් කොයින්ස් හොයන්නේ මෙහෙමයි. මේ තියෙන්නේ මේ මට ඇවිල්ලා තියෙන වෙල්කම් ඩේසිම ක්‍රමය තමයි. මෙන්න මේ PTC බෝල් ක්ලික් කරා. ඊට පස්සේ මෙන්න මේ වගේ නෝ ඊටසේ මේ තප්පර 40114ක් හම්බෙනවා. එන්නේ විසිට කියන එක බලන්න. සිට් කෙනෙක්ගේ මුණ පස්සේ දැන් වෙන පේජ් එකකට. දැන් මෙන්න මෙතන උඩින් කවුන්ට් එන්නේ එන්ඩ් එක ඉවර වෙනකන් එන්න ඕනේ. උඩ මෙන්න මේ වගේ සයිට් එනවා. ඒකිනුත් පුළුවන් උදල් ලුපයා ගන්න. ඒ කියන්නේ දෙක එක සයිට් තමයි. ඔගේ සයිට් ගොඩාක් තියෙනවා. මේ සයිට් එක ඔබන්නේ දැන් අපි අර වැඩේ කරනවා. ඒ නිසා අංකයන්කන් ඉන්නවා. ඔක දිගින් දිගට කරද්දි මේ පේජ් උට ආයෙනවා. ඒකින්ද කලබල වෙන්න දෙයක් නැහැ. මේ වෙනවා. එබැවින් පුළුවන් හොදට ඊට පස්සේ සබ්මිට් කරනවා. ඊට පස්සේ යනවා අර පේජ් එකට. දැන් මේ පේජ් එක කට් කරනවා.
කට් කරා ලෝඩ්ඩන තැන් බින්දුවයි තිබ්බගේ එකසිය දාහතරක්වා අන්ඩේ වගේ ඉතින් කළුපාටර එකසිය දාහතරයි අනුහායයි එන්ඩේ මේගොල්ලො දෙන ටෝකන් එක තමා එකතු වෙන්නේ. ඉටවස්සේ ටෝකන් එක එකතු වුණාට පස්සේ අපිට කැමති කොයින් එක දාගන්න පුළුවන්. දැන් ස්වැප් කියන එකට යන්න ඕනේ. දැන් මම එකක් දාගෙන පෙන්නන්න. එන්න මෙතන තියෙනවා කොයින් එක්ස්චේන්ජ් කරන එක. කොයින් එක්ස්චේන්ජර් දැන් මෙන්න මේ ටචි ටෝකන් බැලන්ස් එක තියෙන 114. දැන් මම අමවුන්ට් එක ගන්නවා. එකසිය දාහතර ඇසමනි පැත්තකට ටච් එකක් දාගත්තම මට ගන්න පුළුවන් BTC 0.09. මේ 114 බිට්කොයින් වලින් දැන් මම බලමු වෙනකොට ඔලට් එකට මේ මාකට් එකේ ට්‍රේඩ් වෙන හොඳ කොයින්ස් ට්‍රෝන් වල ගන්නවා. දෙක ට්‍රෝන් ඔච්චර ගාණක් තියෙනවා. 169,350ක් තියෙනවා ට්‍රෝන්. ඊට පස්සේ මම එක එක්ස්චේන්ජ් කරනවා. පස්සේ මම යනවා බැලන්ස් ඇන් විත්ඩ්‍රෝ කියන එකට. ඊට පස්සේ අපිට මෙන්න මෙහෙම එනවා වොලට් එක. ෆයිනෑන්ස් කෝයින් එක මෙච්චරක් තියෙනවා. දැන් මගේ මේක නෑ, මේක තියාගෙන නෑ. මේක ෆර්ස්ට් පේකට විත්ඩ්‍රෝල් එකක් ගන්න PDC100ක් තියෙන්න ඕනේ. දැන්ට තියෙනවා නිකන් 15. මගේ හැම එක එක ඒවල තියෙනවා. එක එක ප්ලැට්ෆෝම් තියෙනවා. දැන් මේ ප්ලැට්ෆෝම් එක ගොඩක් හොඳයි. මම මේක ලින්ක් එක දාන්නම් බලලා ඩවුන්ලෝඩ් කරගන්න. මේ කෝයින්ස් අපි එකතු කරගෙන තියාගත්තම අපිට පුළුවන් ඒවා මිලනියම වෙන අවස්ථාවන් වලදී එක්ක විකුණන්න, එක්ක තවත් මිලදී ගන්න. අතරින් අපිට පුළුවන් ක්‍රමවත් විදියට ට්‍රේඩින් කරන්න. සලම් මෙන්න මේ කොයින්ස් එකතු කරගන්න ෆ්‍රී දෙන ඒවා. ඊට පස්සේ පුරුදු වුණාට පස්සේ ආයෝජනයකට යන්න. එක පාර ආයෝජනයක් කරලා ට්‍රේඩ් කරන්න ප්‍රැක්ටිස් වෙන එක බොහොම අමාරු වැඩක්. සමහර වෙලාවට හොඳට පුරුදු වෙන්න. ඊට පස්සේ මේ තියෙන කොයින්ස් ටික දාන්න පුළුවන් අපේ පර්සෙප් පේ කවුන්ට් එකට. පර්සෙප් පේ කවුන්ට් එකට දැම්මට පස්සේ අපිට පුළුවන් ඒකේ තෝල් කරන් ඉඳලා අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්ලැට්ෆෝම් එකට දාගන්න. ඔය තව දේවල් ගොඩක් තියෙන මේකේ ලේසියෙන්ම ටෝකන් එකතු කරන්න. කැම්තින සල්ලි ඩිපොසිට් කරන්න පුළුවන්. මේ සර්ෆ් ෆැට් කියලා එකක් තියෙනවා. ඒක නම් ගොඩක් ලේසියි.